मनसुराहिवा सिरिपाल के अन्ने अनुराधपुर डिस्ट्रिक्ट के अखंड गेम विभागे शिष्यत्री अखंड गेम विभागे के अखंड गेम विभागे वेडिम लखनऊ शिष्य डिस्ट्रिक्ट के ज्ञानुमय वगे को हरिम तेमपत उलुवसल मिनिये मून दिहा बिंबला हरि तेमपत को अनुराधपुर डिस्ट्रिक्ट के वेडिम लखनऊ निशा मूट लंका ओण इसको अकीलंड बोलवा यदा नमस्य लंका प्रसिद्ध इस्कोले पन्नीपीडिय धर्मपाल विद्यालय एक आनंद नालंद ओट वड़ा इस्कोले पन्नीपीडिय धर्मपाल इतिम पन्नीपीडिय धर्मपाल हय श्रेणी शिष्य मामला नतर विला पैन जनो पन्नीपीडिय धर्मपाल गिहिल मेहा पिटिपस्यम पेली वाड़ी वेन्नी मिश्र पासला अदत मिश्र पासला महालम महागुड़े निचले पिटिपस्य वाड़ना इनकोट को मेहट गैनिय कील की गैनुकम आगे इन इंटरवल इंटरवल गण्या इंटरवल गण मेहा इंटरवल मेहरा कविलियन लसन कविलियन मिनिया हॉबी कविलियन ඉතින් ඔහම යනකොට ඉස්කෝලේ ඉන්නවා අට වසරේ නෙමෙයි නවය වසරේ පාතාල කොළුවේ පාතාල කොළුවේ කියන්නේ කොළුවේගේ දෙමව්පියෝ පාතාල සමාජ පාතාල ඒගොල්ලොන්ට බයයි කට්ටිය දැන් පහුගිය කාලේ මදෝස්ගේ පුතේ කිරිය නම් මෙහෙ අපිත් කක්ක යන තරන්නේ බං අපටත් ඒ තරම් අපි බය වෙනවා ඒ වගේ ඒ නවය වසරේ ඉන්නෝ මයිකල් කියලා කොල්ලෙක් ඌ හරි චණ්ඩියා ऊटे एलवेलू भय मुल भय ऊट नवे भय दिमापी उठ भय एक ऊट भय ए मैकल के हबिये तमाय विनोद हास्य तमाय खोलोंगे ककुल माट दाल बीम दाल पपूट ककुल के मोन मोहते हरी मैकल ककुल अपट ऐतिहा ककुल इन ऊट बेल මයිකල් දවසකට දෙන්න තුන් දෙනෙක්ගේ බෙලි පාගනෝ මයිකල්ට විරුද්ධ වෙන්නේ කවුරු එක්ක ඔහොම යද්දි දහහද සිරිපාලගේ කකුල් මාට්ටු දාලා බිම දාලා පපුවට කකුල තියාගෙන සිරිපාල කියනවා අනේ අයියේ මං ඉස්කෝලේ අහිංසකම ළමයනේ අනේ අයියේ මට එපා මොකුත් කරන්න අනේ අයියේ කරදර කරන්න එපා ඇහුවේ නෑ කකුල තියන් හිටියා සිරිපාල එදා ගෙදර ගිහිල්ලා सिरिपाल के अय्य अय्य मट मैकल मेम खरदर करना मगे बेला तैगुआ अय्यगे हा 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 मैकल विरुद्ध अपे मे गेवल कुछ अपे मरल दावी गेवल कुड़कल दिगल विरुद्ध दुवागे चरित मे समाज इन इन मैकल चरित वगे इन महलती इन बलदागल वचने गेवल कुड़को हर एम तीन इसे मामे मट मैकल करदर करोहेमुद्ध मुखरा मट तीन मे गिवल कुड़कल देंग तीन सिरिपाल हम इसको आय सतीगर मित्र पास सिरिपाल आय कपल मट दाल सिरिपाल के पपक पाड़ सिरिपाल अये पाए मट करदर करोट पाट सिरिपाल दिन कटिंग लेन पटंग सिरिपाल अभी कल्पना करना मामट क्यूआ थरगीने अयट क्यूआ थरगीने दंग ती मुखर के सिरिपाल कल्पना करला सिरिपाल यानवा मैकल गेदर होया मैकल गेदर होयागन गल मैकल के अम्मटे तात्र सिरिपाल वाल पुताट करदर करा पैक मंगली अहिंस कमलामया ओगुल्लो अहल बला ममत मैं अहिंस कमलामया अम्मा तात्या हर हर पुते अपी अपे पुताट की अन्न पुता अंडको एम क्या पहुदा इसकोले अनकोटम दुरकोटगा मैकल कहानो सिरिपालट सिरिपाल एंक पता देनो तुवाल विनवा सिरिपाल अंडागने इसकोलटे अन यदा सिरिपाल गिदरविल कल्पना करनवा मामट क्यूआ ए थरगियने अयट क्यूआ ए थरगियने
සිරිපාල මයිකල්ගේ කට අම්මලා තාත්තලාට කිව්වා ඒත් හරි ගියේ නෑ දෙන්නම් මං වැඩේ කියලා අර ගෑනු ළමයා වගේ කොල්ලා අයියායි මාමායි රැවුල කපන බ්ලේඩ් එක ගලව ගන්නවා අපි අර ඒ කාලේ තිබුණේ එහෙම නට්ටකකින් කරකවලා තද කරන බිග් ප්‍රෙෂර් එක ඒකෙන් බ්ලේඩ් එක ගලවගෙන ඒක සාක්කුවේ දාගෙන ඉස්කෝලේ යන දවස් දෙක තුනක් ගියා නෑ මෙන්න බලේ තුන්වෙනි දවසක ආයි මයිකල්ව ඇවිල්ලා සිරිපාලව බිම දාලා පෑගුවා පපුව සිරිපාල අල්ලගත්ත බදලා කකුල ගත්ත බ්ලේඩ් එක බර බර කාලා කැපුවා බ්ලේඩ් එකෙන් කකුල සිරිපාලගේ ඇඟ ලේ වලින් තෙත් වුණා සිරිපාල බිමනේ මයිකල් කෑ ගාගෙන දුවනව අර චණ්ඩිය පැත්ත පලාති නැතු සිරිපාල ගෙදරිනකොට ගෙදරට ආරංචිලා සිරිපාල මයිකල්ගේ කකුල කැපුවා සිරිපාලගේ මාමායි සිරිපාලගේ අයියා දෙන්න එකතු වෙලා සිරිපාලට ගහලා ගහලා ගෙදර තිබුණ පොඩි දෙල් ගහක් දෙල් ගහේ අන්ත එක පිටිපස්සට කරලා ගැට ගැහුවා සිරිපාල ගහනකොට කිව්වා අනේ අයියේ ගහන්න එපා මන් නිවැරදි මට නිවැරද්ද ගහන්න එපා බං කියලා මාමේ මන් නිවැරදි මං ඕගලොන්ට කිව්වනේ මට ගහන්න එපා කියලා එපා කියද්දි ගහලා දෙහි ගහලා දෙල් ගහේ ගැට ගැහුවා ගැට ගහලා තා මාමත් කොහෙද ගියා අයියත් කොහෙද ගියා සිරිපාල විනාඩි ගානක් යද්දි ලිහා ගන්නවා අද්දෙක ලිහාගෙන කුස්සියට ගිහිල්ලා ගන්නව පොරව පොරව අරගෙන ඉස්සෙල්ලාම හොයන්නේ අයියා මේ සත්‍ය කතාවක් කියන්නේ දෙවනුව මාම හොයනවා මාමත් නැ නැන්ද බලනකොට නැන්ද දෙනිය ලිදේ නානවා කිට්ටුවට ගිහිල්ලා ආපහුවා ඇවිල්ලා විනාඩි ගානක් යනකොට හය වසරේ කොල්ලා දෙල් ගහ කපලා දානවා ගේ උඩ ගේ පැත්තට වැටෙන විදියට කපන ඒ අලුව කැපුව පැත්තට තමයි වැටෙන්නේ ගේ පැත්තට වැටෙන විදියට කපලා ගේ උඩට දානවා දෙල් ගහ විනාඩි ගාන අය දෙල් ගහ ගේ උඩට දාලා සිරිපාල යනවා ගමේ අනුරාධපුරේ අනුරාධපුරේ ගිහිල්ලා තාත්තට කියනවා තාත්තේ මට නම් බෑ උන් එක්ක ඉන්න මං අරුගේ ගේ උඩට දෙල් ගහක් කපලා දාලා ඒකුලවා මට එහෙ උන් ගහනවා මං උන්ටත් ගහලා අරුටත් ගහලා ගෙදරටත් දෙල් ගහක් කපලා දාලා ඒකුල මං ආ තාත්තා කියනවා අනේ පුතේ උඹ මේ දිස්ත්‍රික්කෙම වැඩි ලකුණු ගත්ත එකානේ උඹට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් ඵලයන් පුතේ බෑ තාත්තේ මං යන්නේ මම දැන් තාත්තට හම්බ කරලා දෙන්නම් තාත්තා වැඩ කරන්න ඕනේ නැහැ කියලා තාත්තා පාම්පොරුණු වැඩ කරන්නේ කොල්ලත් පාම්පොරුණු වැඩ කරනවා අවුරුදු දෙකක් විතර හොම වැඩ කළා සිරිපාල කල්පනා කරනවා මරියන්නේ නැහැ මේ රස්සාව සිරිපාල එනවා ටවුන් එකට ටවුන් එකේ ඇවිද විදින්නකොට අහුවෙන හොඳ රස්තිය අදුකාර මිනිහෙක් අයියේ නැද්ද අපිට රස්සාවක් කියන්නේ මල්ලි උඹට රස්සාවක් තියෙනවා උඹට කරන්න බෑ උඹ පොඩි වැඩි නෑ නෑ අයියේ මට ඕනි කප් පුළුවන් දැන් උඹලට තේරුම් ගන්න පුළුවන් අන්තිමට මේව කරන්නේ කොහොමද කියලා මට ඕනි වැඩක් පුළුවන් හා එහෙනම් මල්ලි වරෙන්කො කියලා මුදලාලි කෙනෙක් ගාවට එක්කන් යනවා පස්සේ බලනකොට ඒ මුදලාලි කරන්නේ පුතේ පින් පොකට් ගහීමේ රැකියාව මුදලාලි යටතේ තමයි පින් පොකට් ගහන්න ඕනේ පින් පොකට් ගහනවා කියන්නේ පර්ස් හොරකම් කරන් දුවනේ පර්ස් හොරකම් කරනවා සිරිපාලට දෙන එක ලේන් එකක් අපි තුමු බතු උතා පාන්නම් බතු උතා පාරි විතරයි සිරිපාල වෙන ඒරියා වල බෑ එක එක ඒරියා වල එක එක කෙනාට බාර දීලා තියෙන්නේ සිරිපාල එක ලේන් එකක වැඩ කරනවා වැඩිම ඉන්කම් එකක් තියෙන්නේ සිරිපාලගේ ලේන් එකේ දක්ෂ විදියට හොරකම් කරනවා සිරිපාල දවසක් කතා කරන මුදලාලි සිරිපාල මේ රැකියාව කරනකොට සිරා අම්මද තාත්තද ඥාතියද අයියද අක්කද බෑ සල්ලි තියෙන්නේ කාගේද හොරකම් කරපන් හරි හරි මට කොහොමත් එකයි අපේ තාත්තලේ කොහොමත් සල්ලි නෑ මං තියෙන උන්ගේ හොරකම් කරනවා ඒ කියන්නේ පිට යන්නේ අර පාරේ ඇවිද ඇවිද හොරකම් කර කර ඉන්නේ මේ 1000ද සිරිපාල මුස්ලිම් මිනිස්සෙක් විදියට හිසේ තොප්පියක් දාගෙන සිරිපාලනේ වෙන කෙනෙක් ඒ තොප්පියට යටින් සල්ලි තියලා ඒ සල්ලි අරන් යනවා ඔපරේෂන් එකකට මුදල් ඒ අද කාලේ වගේ මේ බැංක ක්‍රම වැඩිය තිබුණේ නැහැ බැංකු ඒ තරම් අද වගේ දියුණු නැහැ එක බැංකුවක් දෙකක් වගේ තියෙන්නේ ඒවයි මෙහෙන් සල්ලි දාලා අරන් ගන්න ඒ ක්‍රම නැහැ ඉතින් සිරිපාල මේ මිනිස්සුර නොදෙරින්න හොරකම් කරනවා දක්ෂ විදිහට හොරකම් කරනවා සිරිපාල හොරකම් කරන් ගිහින් මුදලාලට දුන්නම මුදලාලි භාගයක් ගන්නවා සිරිපාලට භාගයක් දෙනවා සිරිපාල ඇවිල්ලා පැය දෙකකට විතර පස්සේ සිරිපාලට ආයි කතා කරනවා එන්න කියලා පණිඩයක් කරනවා සිරිපාල අර සල්ලි අපේ මස්සිනා ඒ සල්ලි ටික ආපහු දෙන්න ඕන ඒක ඔපරේෂන් එකකට ගෙනියන දෙන්න ඕන සිරිපාල කියන මේ මුදලාලි ඔය කිව්වේ මේක මේ රස්සාව කරනවා මාමද වැයද සහෝදරද බෑ ඔක්කොම ගන්න කියලා මට නම් බෑ හොය දෙන්න මුදලාලි කහනවා සිරිපාලට සිරිපාල වැටෙන වෙද
සිරිපාල කියනවා හරි එහෙනම් මුදලාලි මමත් වෙනවා මේ සල්ලි ගිහින් දෙන්න යන්න ආ වරෙන් කියලා මුදලාලි සිරිපාලයි දෙන්නම ඩ්‍රයිවර් කාර් එක එලවන් යනවා මුදලාලි ඉස්සරහා සීට් එක යනවා සිරිපාල පස්සේ සීට් එක යනවා යන ගමන් මුදලාලිට පොකට් එක අර සල්ලි ටික ඔක්කොම සිරා ගන්න අරගෙන සිරිපාල කියන මුදලාලි මට මුත්‍ර බරයි ඉස්සරහින් නවත්තන්න කියලා ඉස්සරහින් නැවතුර පස්සේ සිරිපාල කැලේ කියලා අනුරාධපුරේ කැලේනේ කැලේට ගියා ගියාමයි සිරිපාල ආය ආවේ සිරිපාල ඔහම ගිලා අනුරාධපුරේ රැඹෑව කියන ගමේ හේන් කරගෙන ජීවත් වෙනවා යාළුවෙකුත් එක්ක හේන් කරගෙන ජීවත් වෙනකොට ඒ යාළුවා සිරිපාලට කතා කරනවා සිරා මේ යමංක පොඩි රාකට්ටක් ගහන සිරිපාල කියනවා මම රා බොන්නේ නෑ බා නෑ නෑ යමංකෝ අමං බත් එක්ක එන උඹ බීපන් මට නම් බොන්න බෑ දැන් සිරිපාලයි අර යාළුවයි දෙන්න ගිහිල්ලා රා බොනවා රානෙවේ කසිප්පු බොන්නු සිරිපාල බොන්නේ නෑ එතන කසිප්පු බොන තැන කසිප්පු මුදලාලිගේ නෝනා හරි ලස්සනයි දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඇගේ නම රන්මැණිකා මෙහෙම ටික කලක් යද්දී අර මුදලාලි පොළඟෙක් කාලා මැරෙනවා අනුරාධපුරේ වැති පොළොංගු ඉන්නවා හරියට පොළඟෙක් කාලා මැරුණට පස්සේ මේ දැන් කසිප්පු බොන්න යන තැන නෑනේ සිරිපාලයි සිරිපාලගේ යාළුවයි වෙනින් පොට් එකකට යනවා ඒ පොට් එක අර මුදලාලිගේ නෝනයි මි රන්මැණික රන්මැණිකේ මල්ලිගේ පොට් එකට එතෙන්ට ගිහිල්ලා බීලෙනකොට මේගොල්ලෝ දකින්න දවස අද්දා රන්මැණිකට මිනිස්සු වගේ කරදර කරනවා රන්මැණික ලස්සනයිනේ ලස්සන නිසා බලහත්කාරකම් කරන්නේ සිරිපාලට මේ අසාධාරණ පේන්න බෑ සිරිපාල ඔහම එදා ඒක බේරලා ගිහිල්ලා සිරිපාල රන්මැණිකට කියනවා රන්මැණිකට විවාහ යෝජනාවක් දෙන්න සිරිපාලගේ වයස එතකොට අවුරුදු 17යි රන්මැණිකගේ වයස අවුරුදු 29යි දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා රන්මැණික සිරිපාලට කියනවා සිරිපාල ඔයා තරුණේ ඔයා ලස්සනයි ඔයා හොඳ කෙනෙක්ව කසාද බඳින්න මාව කසාද බඳින්න එපා සිරිපාල කියනවා නෑ මට ඔයා කසාද බඳින්න ඕන කියලා ওই විදිහට දවස් ගාණක් මෙහෙම කරලා බලෙන්ම සිරිපාල කසාද බඳගන්න කසාද බඳගෙන සිරිපාල දැන් කසිප්පු ව්‍යාපාරය කරනවා නැගල යනවා කසිප්පු ව්‍යාපාරේ පුදුම විදිහට නගරේ මිනිස්සු සුරාසල් වහලා කසිප්පු බොන්න ඉතින්ට එනවා ඒ තරම් හොඳයි ඊට පස්සේ දැන් මොකද වෙන්නේ දවහද්ද සිරිපාල නැති අතරේ අර රන්මැණිකගේ මල්ලිගේ කසිප්පු පොට් එක දැන් වැහිලා මොකද මේකනේ දැන් වර්ධනය වෙලා යන්නේ මල්ලි ඇවිල්ලා ගේ ගිනි තියලා සිරිපාලගේ කසිප්පු බැරල් පෙරලලා කුඩු කරලා යනවා සිරිපාල ගෙදර ඇවිල්ලා රන්මැණිකගෙන් අහනවා රන්මැණික කවුද මේක කරේ රන්මැණික කියනවා කියන්නේ නැහැ සිරිපාල ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන සිරිපාල දැනගත්ත මස්විනා තමයි වැඩේ කරේ කියලා සිරිපාල දවසක් තුවක්කුවක් අරන් එනවා තුවක්කුවක් අරන් ඇවිල්ලා සිරිපාල මම මේ අඩුවෙන් කියන්නේ තැන් තැන් ගොඩක් අඩුවෙන් සිරිපාල එදා රාත්‍රිය යනවා අර මස්සිනා වුයි යනකොට මස්සිනා කසිප්පු බෝතලයක් බොනවා මුව මසුත් එක්ක මුවෙක් මරලා ඒ දඩමස් කකා කසිප්පු බොනවා තව යාළුවෙක් එක්ක බොන ගමන් ෆෑන් කරනවා සිරිපාලව මරන්න ඒ වෙනකොට සිරිපාල ඔළුවට තුවක්කුව අල්ලගෙන ඉන්නේ පිටිපස්සේ මූ දන්නේ නේ සිරිපාල කියන ඒ උඹට මරු කැඳු සිරාම මරු සිරා කියලා වෙඩි තියන යාළුව පැනලා දුවනට යාළුවටත් වෙඩි තියනවා දෙන්නම මරන ඔය පුතේ 70 ගණන් වෙනකොට මිනිහෙක් මැරුවයි කිව්වම ඒ මිනිහට පැත්තම බයයි ලංකාවෙන් ප්‍රසිද්ධයි දැන් ඉතින් මරු සිරා පරිම ප්‍රසිද්ධයි මරුසිරා කැලේ පනිනවා පොලිසියෙන් එනකොට අල්ලන්න බෑ අන්තිමට රන්මැණිකා සිරිපාලට කැමරන් යනවා කැලේට කැමරන් යනකොට සිරිපාල රන්මැණිකගේ පස්සෙන් හොරෙන් හොරෙන් ගිහිල්ලා CID එකෙන් සිරිපාල වත්තරංගුඩ ගන්න සිරිපාල ගෙනල්ලා හිරකූඩුවට දානකොට එක ජේලර් මහත්තයෙක් සිරිපාලට අම්ම මතක් කරලා බලනවා සිරිපාල කියනවා මම මැරෙන්න කලින් තෝගේ අතපය කඩනවා බලපල්ලාර ගෑනු ළමයා වගේ කොල්ලා හොඳේ ඊට පස්සේ සිරිපාල කූඩුවට දානවා
මෙහෙම යනකොට සිරිපාලගේ අර යාළුවා අර හේන් කර කර හිටිය යාළුවා එයා එනවා සිරිපාල බලන්න ඇවිල්ලා සිරිපාලට කියනවා දවසක්ද සිරිපාල රන්මැණිකට බබෙක් ලැබෙන්න ඇවිල්ලා සිරිපාලට ලොකු සතුටක් ඇති වෙනවා යකෝ මගේ බබා නේද කියලා සිරිපාල කියනවා අනිත් හිරකාරයන්ට මේ මම අද හිරෙන් පනිනවා උඹලෙක් එක්ක පනින්න එපා සිරිපාල ගාවට සුමතිපාල කියලා යාළුවෙක් එනවා සුමතිපාල කියනවා සිරා මට චණ්ඩෝ හා හා බත් වරින් අනිත් උන්ට කියනවා උඹල එහෙම එන්න එපා කෑමට එළියට ගත්ත වෙලාවේ මුන් ටික බොරුවට සිරිපාලයි සුමති ගහගන්නවා ගහගන්නකොට ජේලල දුවගෙන එන වෙතෙන්ට එනකොට සිරිපාලයි සුමති කෙලින්ම ගේට්ටුවෙන් පැනලා යනවා සුමතිය පැන ගන්නවා සිරාට පැන ගන්න බැරි වෙනවා සිරා ගහනවා බල්ටියක් බෝගම්බර හිරගෙදර තාප්පෙට ආපහු කැරි කැරි කියා පැතර බල්ටිය ගහනවා බල්ටිය ගහලා එහා පැත්තේ තියෙනවා ජිප් එකක් නවත්තලා කවදාවත් ඩ්‍රයිවිං නොකරපු සිරිපාල ජිප් එක ගාවට ගිහින් බලනකොට යතුර තියෙනවා ස්ටාර්ට් කරගන්නවා ජිප් එකෙන් යනවා කවදාකවත් වාහන එලවපු නැති සිරිපාල මේ සත්‍ය කතාව වාහන ඩ්‍රයිවිං කරන් යනවා යනකොට සුමතිය දුවනවා අහුවෙනවා මගදී සුමතියන් නැග ගන්නවා දෙන්නත් එක්ක යනවා යනකොට වෙනත් පොලිසියකට කෝල් කරලා මගදී කොටු කරනවා සිරිපාල එක්ක පාපාරයි ගාන්න පුතේ පොලිසිය රාලාමි කෙනෙකුට ඒ රාලාමි කුඩාවක් ඈතට විශ්විලා ගිල වැටෙන්නේ මිනිස් අනිත් අනිත් රාලාමිලා බය වෙනවා වෙඩි තියනවා සිරිපාලට වැදුන්නේ දුවන ඔක්කොම සිරිපාල වාහනේ ඩ්‍රයිවිං කරන් යනකොට අනුරාධපුරයේ ගෙදරට සුමතිය බස්සනවා මගින් බස්සලා කියන සුමතිය උඹේ වැඩේ කරන් වරෙන් උඹ මොකක් කර ගේම් එකට යන්න ඒ ගේම දීලා වරෙන් සුමතිය ගේම් දෙක තුනක් දෙනවා ගේම් පහක් දෙනවා ඊට පස්සේ සිරිපාල යනවා ගෙදර ගෙදර ගාවට යනකොට සිරිපාලගේ ගේ වට කරලා පොලිසිය සිරිපාල ජිප් එක දාලා කැලේ පනින ඊට පස්සේ සිරිපාල පහුවදා එළිවෙන හතරට විතර එනවා හතරට විතර එනකොට ගේ වටේ තාමත් පොලිසිය සිරිපාල නගින කොස්ගහකට කොස්ගහේ ඉන්නකොට සිරිපාලට පේනවා ගෙදර ජනේල නැහැ කුප්පි ලාම්පුවක් ගේ ඇතුලේ තියෙනවා කුප්පි ලාම්පුව එළියෙන් බබාව පේනවා සිරිපාලගේ පොඩි එකා රන්මැණික යා ලාවට පේනවා අඩ අඳුරෙන් එතන ඉන්නවා සිරිපාල කවි දෙකක් කියනවා පුතේ එතන මගේ මේ රෝම කෙලින් වෙනවා චරිත කතා පුතේ එක තියෙනවා මට දැන් මතක නැහැ ලස්සන කවි දෙකක් කියනවා ඒ කවි දෙක කියපුවාම කියලා ගහේ ඉන්නකොට වරුසාවක් වහිනවා තේමෙනවා හොඳට ඒක පායල ගියාම මූ එවුල එවුල ඉන්නවා ආයි වහිනවා ඒකටත් එනවා ඊට පස්සේ එළිවෙන පහමාට විතර පොලිසියෙන් යනවා සිරිපාල ටක් ගාලා ගේ ඇතුළට දුවගෙන එනවා දුවනකොට රම්මැණික කියනවා අනේ මහත්තයෝ මහත්තයා යන්න පොලිසියෙන් ආවා අනේ මහත්තයා හැංගෙන්න සිරිපාල කියනවා රන්මැණිකා මම වැරදි කරපු මිනිහෙක් මං ආයි හිරේට යන්න ඕනි මං ආයි මගේ දරුව බලලා යන්න ගන්නෝ පොඩි එකාව තුරුල් කරගෙන රන්මැණිකට කියනවා රන්මැණිකා මේ බබාට නම තියන්න සිරාණි කියලා සිරාණි කියලා නම තියන්න කියලා නැවතත් රන්මැණිකට බබා දීලා සිරිපාල නැවත යනවා හිරගෙදර හිරගෙදරට යනකොට හිරගෙදර ගේට්ටුව ගාව සිරිපාට වෙඩි තියෙනවා පපුවට වැදිලා පෙනහැල්ලේ වෙඩි උණ්ඩ දෙකක් තියෙනවා සිරිපාල මෙහෙම අල්ලගෙන කෑ ගහනවා වෙඩි තියන්න එපා මං ඇතුළට එන්නේ බය වෙන්න එපා කියලා සිරිපාල ඇතුළට යනවා කූඩුවට දාලා ලොක් කරනවා අර අම්ම මතක් කරලා බැනපු පොලිසිය රාලහාමි කෙනෙක් මං කිව්වේ බැන්න කියලා එයත් එතෙන්ට එනවා සිරිපාල ඇතුළේ ඉන්නවා සිරිපාට ප්‍රතිකාර කරනවා පෙනහැල්ල දින උණ්ඩ අරින් කරේ නැහැ මැරුන්නේ නැහැ සිරිපාල සිරිපාල එල්ලුම් ගහට නියම වුණා මට මතක නැහැ දිනේ හරියට වෙලාව මතකයි උදේ 8යි 5ට තමයි එල්ලුම් ගහට දාන්නේ 8යි 5 හෝ 9යි 5 ඒ දෙකේ එකක් මොකද දෙවන ලෝක යුද්ධ සමයේ හිරෝෂිමා නාගසාකිට බෝම්බ හෙලපු වෙලාව තමයි ලංකාවේ එල්ලුම් ගහට තීරණය කරපු වෙලාව. දැන් සිරිපාල එල්ලුම් ගහට නියම වෙනවා 1963
හැත්ත දෙකේ හෝ හැත්ත තුනේ අවුරුදු වල මට මතක ගණන් වලට හැත්ත ගණන් වල මට මතක නැහැ දිනේ හරියට මගේ මේ ඔළුවේ වම් පැත්ත ටිකක් වැඩ කරන අඩුයි දිනව කවාන මතක හිටින්නේ හරි ඊට පස්සේ සිරිපාල 8යි 5ට නම් මරන්නේ 7යි 45ට සිරිපාල පැනලා සිරිපාල පැනලා ඇවිල්ලා ගෙදරත් ඇවිල්ලා බබත් බලලා ආපහු එන ගමන් ගමේ චණ්ඩියේ චණ්ඩියේ ගෑණි ගහක ගැට ගහලා පහර දෙනවා චණ්ඩියට පාපහරක් ගහනවා ගිහිල්ලා වැව් පිටෙන්නට වැටෙන ගහලා ඒ ගෑණිවත් ලිහලා සිරිපාල ආපහු හිරගෙදරට එනවා අර ටයිම් එක බැන්නට පස්සේ එනවා ටයිම් එක බැන්න පස්සේ මරන්න බෑ තප්පරයක් කරේ පහුවලා මැරුවොත් ඒ මරපු මැරිදි කාගේ ඒ නිසා මරන්න බෑ සිරිපාල ආයි හිරගෙදර යනවා කොහොම ඉන්නකොට ආයෙ මෙල්ලුම් ගහට නියමෙනවා දෙවෙනි වතාවට එල්ලුම්ගහ එල්ලුම්ගහට නියමුණාට පස්සේ මතකේ නැති වෙන්න පෙත්තක් දෙනවා පුතේ මොකද නැත්තම් එල්ලුම්ගහට ගිනියන්න බෑ එල්ලුම්ගහකට ගිනියනකොට අපේ හොඳ සීයෙන් හිටිය කොහොමත් මරණවනේ බදල පොරකාලා උන් මරාගෙන ඇයි එදාට එන ශක්තියත් වැඩි නේ බං පොරකාලා මරණවනේ උන් මරාගෙන මරණවනේ අල්ලලා එකගේ බෙල්ලෙක උන් උත් මරණවනේ කොහොමත් කැයිනේ මරණ එක ඒ නිසා මතකේ නැති වෙන්න පෙත්තක් දෙනවා සිරිපාලට පෙත්ත දෙන්නට කලින් සිරිපාර දැන් අර හිරගෙදරින් පනින්නේ හිරගෙද එයා ඉන්න කාඹ ගේට්ටුවේ ඉබ්බ ඇරලා කාට ප්‍රශ්නයක් කොහොමද ඉබ්බ ඇරියේ කියලා බ්‍රේන් එක වෙනස් සිරිපාල එහෙම පැන්නට පස්සේ සිරිපාල සිරිපාලට ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා අර පෙති දෙන්න බෙහෙත් දෙති සිරිපාල බෙහෙත් දෙති බොන්නේ නැහැ සිරිපාලගේ හිරේක උඩු ඇතුළට එනවා පූසෙක් ඌසගේ බෙල්ල ගැට ගහනවා කුංචි රෙදිපටිය. බෙහෙත් පෙති දවස් 3ක් දෙනවා දවස් 3ෙන් බෙහෙත් පෙති ගැටක. සිරිපාලට බණ කියන්න හාමුදුරු කෙනෙක් එනවා මරන්න කලින්. මරන්න දවස් 3කට විතර කලින් එන්නේ බෙහෙත් පෙති දෙන්න කලින්. ඒ හාමුදුරුන්ට කියනවා හාමුදුරේ මම අහවල් දවසර මරනවා. මගේ හාමිනියට කියන්න එපා මම මරපු මරණ බව. එයා විතරයි මම බලන් ඉන්නේ එකම ඥාතිය. එයාට කියන්න එපා. හාමුදුරුව බිම්බලාගෙන යනවා ඊට පස්සේ දොස්තර මහත්තයාට කියනවා දොස්තර මහත්තයා මහත්තයා දීපු බෙහෙත් මම බිව්වේ නැහැ මේ තියෙන බෙහෙත් ටික ඔක්කොම කියලා අර පූසගේ බෙල්ලෙන් අරව ගලවගෙන දොස්තර බිම්බලාගෙන අඬනවා දොස්තර කියනවා සිරිපාලගේ වටිනකම මට තේරෙනවා සිරිපාල සිරිපාල වගේ අය ඉන්න ඕන අය කැමතිනම් සිරිපාල බොන්න මං යන්නම් සිරිපාල කියලා දොස්තර යන ඊට පයිදා මරණ දවසේ උදේ ඊට කලින් දවසේ කෑම් බීම උතරම් කන්න දෙනවා මරණ දවසේ උදේ කෑම එක හම්බ වෙනවා කෑම එකට වස දාලා ගේන සිරිපාලට පේනවා මේකට වස දැම්ම සිරිපාලට දැනෙනවා සිරිපාල කියන ඕක තොපිම කාපියව මේ කූසෙකටවත් කන්න දෙන්න එපා මන් තොපේ අතින් මැරෙන්නේ නැහැ මගේ අතින් මැරෙන්නේ කියලා අත දාලා ඇතතර ඇතුලේ තියෙන එළියේ තියෙන බල්බයක් ඇදලා අරගෙන කනවා වීදිරුකට කනවා මැරෙන්නේ නැහැ අන්තිම දවසේ කවියක් ලියනවා රන්මණිකා නුඹේ හිත දිනු නුඹේ පන 1000 වෙනි දාට පන යනවා නුඹේ පන බෝගම්බරේ ආඳුම් කාඹරේ ඔක්කොගේම කවි දෙල තියෙනවා මකන්නේ නැහැ ඒවා පුරාවස්තුතේ තාම ආරක්ෂා කරගන්න. සිරිපාල කරන්නේ දා ජේලර් ක්‍රේමර් වෙන්නලා ඒ අඩෝ මේ බලපන් කියලා මම මේ පෙති අද බොනවා කියනකොට එනවා පේනවා අර මෙයාට පහර දීපු කෙනා කොහොමhari මෙයා මරන්න කලින් ගිහිල්ලා මේ ගේට්ටුව අරගෙන ගිහිල්ලා අරුක ගහලා ගහලා අතපය කඩනවා රේ ජේලර්. අර කමල අතපය කඩනවා. කඩලා මිනිහා ආපහු ඇතුලට ඇවිල්ලා ඉන්නවා. අවිල බොණු අර බෙහෙත් ටික ඔක්කොම. බිව්වට පස්සේ සිහිමුරුජ්ජා වෙලා වැටෙනවා. ඊට පස්සේ ටොලියක දාගෙන අරන් ගිහිල්ලා සිරිපාලගේ මරණි තමයි එල්ලන්නේ ඉල්ලුම් ගහයි. හැබැයි මරණ එල්ලුවට මැරිලා නේ. ඉල්ලුම් ගහේ එල්ලලා විනාඩි 12 හමාරකට පස්සේ සිරිපාල මිය යයි. පෙනහැල්ල වෙඩි උණ්ඩ දෙකක් තියෙනවා. එවකට ඉදපු අක්‍රාණ්ඩකාරවරයා බය වුණා මොකද්ද මේ හේතුව කියලා.
इश्का बल अरंगे अमेरिका परीक्षा करना परीक्षा कर ला बालन कोटा पुते मोले साइल संख्या वैडी मिनी बुधहामुद्रु वगे महा प्रातिहारे पान तरपुलवान दक्ष मोले हिस्का बल परीक्षा कर ला बालन कोटा लोके मतियन ने ये वगे हिस्का बल वाल देसी है देखा सामान्य मिनी वगे हिस्का बल वाला पुलुल पट्ट मोला गिरिया पर राज अमेरिकानु उल्लू अद्गा हागे ना तो पे खारु में कड़ पहले विच्च मिनी है क्यों मैं मिनिया खारु में अकला तो पे रटे ये पुदुना है अपे रटे ये पुदुना ना सा आये थे ना तावड़ डबल टिबल कर रहा मिनी है क्यों